දිරිත දිග මොසුමේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිල්බලා කැලණි ගින් සහ කළුගංගා පිටාර කැලිම හේතුවෙන් ජනතාව අපදාවට ලක් වුණා. එම ගංගා සියල්ලම ආශ්‍රිතව ගංවතුර බැස යාමේ තත්ත්වයක් මෙවන විට වාර්තා වෙනවා. කැලණි ගඟ පිටාර කැලිමත් සමග ගංවතුරට හසු වූ තිබූ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශී ගංවතුර තත්ත්වයේ බැස යමින් පවතිනවා. යටව තිබූ මාර්ග ගණනාවක යලි දහවන කටයුතුද ආරම්භ කෙරුණා. නිල්බලා ගඟ පිටාර කැලිමෙන් වැඩිම බලපෑමක් එල්ලුණේ මාලිම්බඩ සහ අතුරුලිය ප්‍රදේශවලටයි. බොහෝ ප්‍රදේශවල ගංවතුර බැස ගියද මාතර අකුරැස්ස සියඹලාකොඩ අකුරැස්ස ඇතුළු මාර්ග කිහිපයක් ජලින් ජටව තිබීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. බුලටියන දේවාලයකම දොළමවත ප්‍රදේශයේ නිවාස කිහිපයකට පස්කන්දක් කඩා වැටීමෙන් අලාභ හානි සිදු වුණා. මෙතර කිංගංගේ පැවති සුළු ගංවතුර තත්ත්වයේද පහව ගොස් තිබෙනවා. ජල කෙලීම් පැවති හිනිදුම නෙළුව තවලම උඩුගම් ප්‍රදේශවල ගංවතුර බැස ගොස් ඇති අතර මාර්ග කිහිපයක් තවමත් ජලින් යටව පවතිනවා. මුහුදු ප්‍රදේශවල පවතින දැඩි සුළං හේතුවෙන් ගාල්ලේ දෙහිවර ජනතාව දෙහිවර කටයුතු වලින් තවදුරටත් වැළකී සිටිනවා. ව්‍යතර ජලයේ බැස යාමත් සමග ගංවතුරෙන් යටව තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරුණා. දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මණ් ඤාපා අභිවර්ධන මහතා ජල කැල්මෙන් විපතට පත්වුවන් පිළිබඳ ස්වබැලීම සඳහා සුරකුම් මධ්‍යස්ථාන වෙත ගමන් කළා. දැනට ගංවතුර ආපදාවට ලක් වූ හැම ප්‍රදේශයකම මේ වන විට පිසු ආහාර දීම ඉතාමත්ම හොඳින් කරගෙන යනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. දැනට සමහර තැන්වලට යවන්න බැහැ කෑම. ඒ තැන්වල ග්‍රාමසේවක නිලධාරීට උපදෙස් දීලා තියෙනවා කිට්ටුව ඒගොල්ලන්ට ගන්න පුළුවන් තරකින් සලකා අරගෙන එතන පිසු ආහාර හදලා දෙන්න කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නේ දැනට විසඳිලා තියෙනවා. දැන් අපි පියලි සලාක කොටුණු අයටත් දෙන්න තීන්දුව කරා. කොටුණු අයට විලසලාක දෙනවා. ගංවතුරට හානි වුණු අයටත් විලසලාක. ඒ අතරතුරේදී මම උපදෙස් දුන්නා ගංවතුරෙන් යට වෙච්ච නිවෙස් වලට ඒගොල්ලයි ගෙවල් සුද්ධ කරගන්න අපි දෙනවා ඒගොල්ලන්ට උපකරණ. ඒවා ප්‍රාදේශීය සභාවට උපදෙස් දුන්නා. ඒ උපකරණ ලබලා දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම් හරහා. එතකොට අනිත් පැත්තෙන් හාපික් වගේ විසබීජනාශක ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඒක අරගෙන දෙන්න කියලා. අපි මුදල් ප්‍රතිපාදන දෙනවා කියලා. දැනට පාසල් සම්බන්ධයෙන් අපි උපදෙස් දුන්නා ගංවතුර ආපදාවෙන් තවමත් පත් වෙච්ච පාසල් තියෙනවා. ඒ කියන්නේ ඒ මහජනතාවට ඒ පාසල් වලින් ඉවත් වෙන්න බැරි නම් කලාපත්‍යක්ෂකට තීන්දුව කරන්න පුළුවන්. තව දින කීපයක් නිවාඩු දීලා ඒ අය එතනින් ඉවත් වෙනතුරු පාසල නොපවත්වන්නත් අනිත් පැත්තෙන් ප්‍රාදේශීය ලේකම්ලට උපදෙස් දුන්නා සුළු ප්‍රමාණයක් ඉන්න පාසල් වලින් ඒ අය ඉවත් කරලා විහාරස්ථානයකට හෝ සුසු ස්ථානයකට අරගෙන පෙරපරිදිම ඒ ක්‍රියාදාමය එහෙම කරන්නත් පාසල නිදහස් කරලා දෙන්නත් කියලා. මේ ක්‍රියාදාම තුනම දැයි යනවා. අනතුරුව ඔහු අත්තුඩාවේ ගල්බැම්ම කැඩියාම පිළිබඳව දසුව බැලුවා. වාරිමාර්ග නිලධාරීන්ට එහිදී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලබුණා. මෙතර දකුණු පළාතේ පාසල් හෙට දිනේ විවෘත වන අතර දැනට අවතැන් කඳවුරු ලෙස භාවිත කරන පාසල් හා ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් නොමැති පාසල් වසා දැමීම පිළිබඳ තීරණ ගැනීමේ බලය අදාළ කලාප අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා. පාසල්වල උද්ගත විය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. කළුගඟ පිටාර කැලිමින් අඟුරුවාතොට මතුරාවල නාර්තුපාන ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් ජටවැති ආකාරයයි මේ. ගංවතුර අවදානම පහව ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන කියද ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්නයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලීමක් කරනවා. දිවයිනේ ගංවතුර බලපෑමට ලක් වී ඇති සියලුම ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අඩුවන දිශාවට මේ වන විට යොමු වී පවතිනවා. ගංවතුර මට්ටම් තවදුරටත් වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. ගංවතුර සම්බන්ධයෙන් පදනම් විරහිත ප්‍රචාර යොමු වෙන බව මාවත වාර්තා වෙලා තියෙනවා. විශේෂම ගම්පහ නගරයට නැවත ගංවතුරක් එන බවට ප්‍රචාරයක් යනවා. ඒ වගේම කැලණි ගඟ
ද්‍රෝණිය ඉහළ ධාරා ප්‍රදේශවල ජලාශවල වාන්දරට විවෘත කරලා වතුර ඇවිල්ලා ගම් වතුරක් ඇති වෙන බවට යම් පුජ්‍යලයෙන් විමසීම් සිදු කරනවා. මේ සියල්ල පදනම් විරහිතයි. කටකතා විශ්වාස කිරීමෙන් වළකී සිටින කියන ඉල්ලීමත් විශේෂයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැනි අංශ විසින් මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබන කරුණු පමණක් පිළිගන්නා ලෙස ඉල්ලා සිටින්න අදහස් කරනවා. භාවන එල්ලමංකලකම ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් වයස අවුරුදු 3000ක දරුවෙකු ජීවිතක්ෂයට පත්වු තිබෙනවා. අත්තනකලු ඔය පිටාර කෙලිමත් සමග මහගං වතුර මට්ටමේ තිබූ ප්‍රදේශවල මේ වන විට පවතින්නේ සුළු කං වතුර තත්ත්වයක්. කිරිඳි විට, රත්මල් විට, අකර විට, ඔරුතොට යන ප්‍රදේශවල පහත් බිම් සහ නිවාස තවමත් ජලින් යටු පවතිනවා. ජයල මහපාලම ප්‍රදේශයේ බෝරජ විහෙර මාර්ගයේ ජලින් යටු පවතින අතර පවුල් 200ක් පමණ තවමත් අවතැන්ව සිටිනවා. එම ප්‍රදේශයේ විපතටපත් ජනතාවට සහන සැලසීමට ස්වේච්ඡා සංවිධාන රැසක් කටයුතු කළා. ලබා දුන් උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ සුවබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත් මහිපාල මහතා කඩුවෙල ප්‍රදේශයේ අවතැන් කඳවුරවල විශේෂ නිරීක්ෂණයක නිරත වුණා. ජනතාවගේ පානීය ජලය, ආහාර හා සනීපාරක්ෂක පහසුකම් මෙන්ම සෞඛ්‍යය පිළිබඳවද මෙහිදී විමසා බැලුවා. ගංගතුරත් සමග විෂබීජ හේතුවෙන් රෝගී තත්ත්වයක් ඇති වූහොත් වහම ප්‍රතිකාර ගන්නයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දැනුම් දෙනවා. සාමාන්‍යයෙන් ගංගතුර පහව යන කාලයේදී තමයි ඇත්තරම ආහාර සහ ජලය මගින් බෝවෙන් රෝග වැඩි වශයෙන් ඇතිවීමේ අවදානමක් තියෙන්නේ. පළමුව සහ ප්‍රමුඛවම එන දේ තමයි මේ පානීය ජලය. මෙතනින් තමයි බොහෝ රෝග තත්ත්වයන් ඇතිවීමට මුල. අපි ඇත්තරම යෝජනා කරන්නේ මේ වගේ කාලක, ඒ කියන්නේ ජලය බැස යමින් තපවතින මේ ගංගතුර කාලක පානීය ජලයේදී බෝතල් කළ ජලය පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි ඉතාමත්ම සුදුසු. එහෙම නැත්නම් හැම විටම උත්සාහ කරන්න ඕන ජලය උණු කර පාවිච්චි කරන්න. ආහාර පිළියෙල කිරීම සඳහා පාවිච්චි කරන ජලයත් උණු කර නිවාගත් හෝ බෝතල් ජලය පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙන්නේ. මොකද එහෙම නැත්නම් නැවතත් මේ බෝවෙන් රෝග ඇති වෙන්න පුළුවන්. පිට අතිසාරය වගේ රෝග, එහෙම නැත්නම් බෝවෙන සෙංගමාලයේ රෝගය, ඒ වගේම ආහාර විෂවීම වගේ තත්ත්ව උනත් මේ වගේ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි වැසිකිලි පහසුකම්. දැන් ඔබගේ දැනට ඉන්න නිවසේ වැසිකිලිය තියෙන ප්‍රදේශයේ ජලයෙන් යට වෙලා නම් අපි හැමිටම යෝජනා කරන්නේ උස් බිමක පිහිටි නිවසක තියෙන වැසිකිලිය පාවිච්චි කරන්න. අවතන් ජනතාවට අවශ්‍ය සහන උපරිමින් සැලසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටිනවා. දිනකට ලබා දෙන වේල් 3 සඳහා චක්‍රලේඛණයේ වෙන් කරලා තිබුණු මුදලට 133ක් අපි එකතු කරා. ඒ අනුව එම වේල් 3 ලබා ගන්න තව ප්‍රතිපාදන වැඩිපුර අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබලා දීලා තිබෙනවා. ඒ වගේම කුඩා දරුවන්ට කිරිපිටි ලබා දෙන්න, ඒ වගේම සහන සේවා මධ්‍යස්ථානවල ඉන්න පිරිසට තේ සහ අනෙකුත් අවශ්‍ය පාසුකම් ලබා දෙන්න මෙම මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරා. ඒ වගේම සහන මධ්‍යස්ථානවලට නොපැමිණ වෙනත් ස්ථානගත වෙන අපදාවට ලක්වුවන්ට සහන මල්ලක් ලබා දෙන්නත්, එම සහන මල්ලේ වටිනාකම වැඩි කරන්නත් රජය කටයුතු කරා. ඒ අනුව දැනට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අපෙන් ඉල්ලුම් කරලා තිබෙන සියලුම ප්‍රතිපාදන සහ ඊට වැඩියෙන් ප්‍රතිපාදන අපි ලබලා දීලා තිබෙනවා. දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මිලියන 163ක් තිබෙනවා අපි යාවපු මුදල් වැඩිපුර මේ ජනතාවට සහන සැපීම සඳහා. ඒ නිසා කාටවත් මුදල් නෑ, මේක කරන්න බෑ කියලා කියන්න හැකියාවක් නෑ. ඒ වගේම අපිට නිරීක්ෂණය වෙනවා දැන් ගම් වතුර තත්ත්වය අඩු වෙන තත්ත්වයක්. ඒ නිසා දැන් අපිට සිද්ධ වෙනවා ඊළඟ පියවරට යන්න. ගම් බිම් සුද්ධ කරන්න, නිවාස සුද්ධ කරන්න, රජයේ කාර්යාල සුද්ධ කරන්න, ඒ වගේම පාසල් විශේෂයෙන් පාසල්වල දරුවන්ට ඉතාම ඉක්මනින් කඩිනමින් පාසල් කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න. ඒ වගේම සහන මධ්‍යස්ථාන වශයෙන් පාවිච්චි කරලා තියෙන වැඩි හරියක් පාසල්, එම පාසල් යථා තත්ත්වයට පත් කරන්න ජාතික අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ ප්‍රතිපාදන වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් වෙන් කරලා තිබෙනවා.